ඒක පළවෙනි බැජ් එක හැටියට අපි අප්‍රේල් මාසයේ ඒක වෙළඳපොළට නිකුත් කරනකොට 50ට 50 සංයුතියෙන් නිකුත් කරා පළවෙනි බැජ් එක. ඔව්. ප්‍රමාණය බොහෝ හොඩි ප්‍රමාණයක් අප ඒ ගාන හරියටම මේ කියන්න අමාරුයි ඒක බලලා කියන්න ඕනේ ඉතුරුන් නෑ ඒක දැන් අපි අප්‍රේල් වල කරපු එක සාමාන්‍යයෙන් අපිට නැව් මාසෙකට 10ක් විතර එන. එතකොට මේ මාසෙට එන 10න් ඔය එක නැවක් ගැන කියන්නේ. එතකොට ඒ නැව ඉවර වෙන්න දවස් දෙකක් තුනක් ඇතුළත නැවක් ඉවර වෙනවා. ඒකේ ලිපියක් යවලාද කියලා අපි ඒ මේ එහෙම වුණ සලකා බලලා ඒ ගැන කටයුතු කරන්න ඒ ගැන වාට මේ අවශ්‍ය දත්තයක් ලබා දෙන්න. නෑ ඒක එහෙම නෑ ගඳ ඒ විදිහටම තියෙනවා අපි ඒක තත්ත්ව පරීක්ෂණයකට ලක් කරනවා හැම මාසයක් ඇතුළතම මේ පහුගිය මාසයේ ඒ සඳහාත් පරීක්ෂාවක් කරා ඒකෙදි දත්ත ඒ එන රසායනාගාර පරීක්ෂණ දත්ත අපි ගාව තියෙනවා ඒක නියමිත ප්‍රමිතියට ඒකේ අවම ප්‍රමිතියක් තියෙන්නේ ඒ අවම ප්‍රමිතියට වඩා උසස් මට්ටමින් ඒ අවසාන බැජ් එකේ ගිය මාසේ ගිය ටෙස්ට් කරපු එකෙත් ප්‍රතිඵල තියෙනවා ඒකෙදි මේ දැන් අද මම තේරින් කාර්යක සභාවට නෑ නෑ ඒක තමයි තියෙන්නේ ඒක ලීක් එකක් ආවම ගඳක් දැනෙනවා ඔව් දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ගඳ ඉන්නේ නෑ නෑ මේක හොයාගන්න බැරි හිත තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ කියන එක නෑ එහෙම සංවිතිය වෙනසක් තියෙනවා නෑ නෑ එහෙම සංවිතිය වෙනසක් නෑ ඔය දැනට එන ගඳ මදි නිසා අපි ඉල්ලලා තියනවා දැනට තියෙන ඒ කියන්නේ ඔකට මිතෙල මේ මකප්ත ඇඩිට් කරන්නේ ඒක සාමාන්‍ය විදිහට LPG වල ගඳක් නැහැ ඒක නෑ නෑ මේක වෙනස් කරේ නැහැ දැන් අපි මේ අද පාර්ලිමේන්තුවේදී අපි අපේ සභාපතිතුමා කිව්වා ඒක දෙගුණයක් කරනවා කියලා දැනට තියෙන ගඳ ඩබල් කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා එතකොට රුක්මනේ අන්තිමට ආපු ගෑස් නැහැ මේ සංයුතිය පරීක්ෂා කරලාද මේ කොපෙන්ඩින්ගේ හැම එන නැවකම ලෝඩ් පෝට් එක ඒ කියන්නේ පටවන තැනයි බාන තැන අපේ කෙරොර පිටියේ මේ ටර්මිනල් සංකීර්ණයේදී තැන් දෙකේදීම අපි ඔව් අනිවාර්යයෙන් ඉන්ටර්ටෙක් එකේ ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලා නැහැ අපිට මම අපි දන්නේ ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් වෙලත් නැහැ ඒ එහෙම අපි දැන් කියන්නේ දන්නේ නැහැ ඒක කියන්නේ. ඔව් එතකොට දැන් මේ දැන් අන්තිමට ආපු පණිතෙල් නීතිගත සංස්ථාවෙන් කරපු මේ පරීක්ෂණයේදී 50ට 50 තියෙනවා කියලා තමයි කියන්නේ ඔපෙන් වියු එක. එතකොට දැන් ඔපෙන් මේ අගේ වැඩි වෙනකොට මේ අධික පීඩනයත් එක්ක තමයි මේ පිපිලින් සිද්ධ වෙන්නේ. එතකොට දැන් ගෑස් ටැංකිය පුරවන්න නැති එක හරි. හැබැයි මේක සංයුතිය තියෙන මේ මේක වැඩි හින්දා එතකොට ඒකෙන් ඉතින් මේ බටර් ගෑස් ලිප් මනමන පුරවන්නේ අන්තර්ජාතික ඒ කියන්නේ අපි කරන පරීක්ෂණ වල රිපෝර්ට්ස් අපි දීලා තියෙනවා ඔබ ඔබ මහතුරුන්ටත් මේකෙන් ගන්න පුළුවන් නැහැ මෙහෙමයි දැනට ලංකාවේ තියෙන එක ලැබ් එකක්වත් ඇක්‍රිඩේටඩ් නැහැ කියන්නේ ඇත්තටම ඒ තත්ත්වයට පත් වෙලා නැහැ එතකොට අපි එහෙම මේ පෙට්‍රෝලියම් එක මේ මේවා කරනවා නෙමෙයි. හැබැයි අපි කිල්ලුවා එහෙනම් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන රටක සාම්පල් එකක් චෙක් කරලා ගමු කියලා. මොකද අපි අපේ එක ඉදිරිපත් කරනවා පෙට්‍රෝලියම් එක පෙට්‍රෝලියම් එක ඉදිරිපත් කරනවා. තව මේ තව නෑ නෑ මතයක් නෙමෙයි. ඇත්තටම ඉතින් අපි නෙමෙයි නෑ මේ පරීක්ෂණ දෙකම අපේ රටේ
නැහැ පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපේ රිපෝට් එක තියෙන එකක්, EPC එකක් තියෙනවා. ඉතින් අපේ රිපෝට් එක කියන්නේ අපි මේ අපේ ලැබ් එක කරපු එකක් නෙමෙයි. ඒකත් මේ ලංකාවේ පිළිගත් ආයතනයක කරපු එකක්. එතකොට EPC එකත් කරලා තියෙනවා. ඉතින් මේ දෙක වෙනස්. ඉතින් ඒක අපි දැන් එතකොට අපිට නෑ දෙකම දැන් අපි විසින් එකක් කරා නම් අපිට පිළිගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලැබ් දෙක රිපෝට් දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි දැන් බලන්න වෙනවා ඇග්‍රිගේටර් තියෙන මේ ලැබ් එක කරලා හරි විදියට සර්ටිෆයි කරලා ගන්න වෙනවා කියන එක තමයි ආවේ. ඒක සාමූහිකව ගන්න තීරණයක්. ඉතින් මේ වෙලාවේ තීරණයට ඇවිල්ලා එතකොට සභාපතිතුමාට පහළ එක නිලධාරියෙකුට මුතුමාට කිව්වොත් මේ කරන වැඩේ වැරදි, මේක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියලා දැනුම් දීමක් කළාද? ඉතින් ඒක කිව්වේ නැත්තේ. ඒක කියන්න මේ එහෙම අවස්ථාවක් ආවෙත් නැහැ. ඉතින් අපි එහෙම ඒ කියන්නේ ඉන්ඩිවිජුවලි ගිහින් කියන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සාමූහිකව ඇස්සලා ගන්නා වූ තීරණයක් තමයි ඔය කියන්නේ. සාමූහිකව ගන්නා වූ තීරණ. ඒ කියන්නේ සාමූහිකව රටට බොරු කියන්න ගන්නා වූ තීරණයක් තමයි ප්‍රතිමාර කැමති. ඒ කියන්නේ ආයතනයේ සාමූහිකව රටට බොරු කිව්ව ජනතාවට බොරු කිව්වා. ඒක ඔබතුමාලා පිළිගන්නද ඔබතුමාලා සාමූහිකව රටට ජනතාවට බොරු කරලා දැම්මද?